නිජබිම දැනට සාමාන්‍ය සොයාගෙන යනවා නම් ඒකට සුදුසුම තැන තමයි ඉන්දියාව. දැනුම් දීප්තිය තමයි ඔබලා ත්‍රස්ත සංවිධානක ඔබලා ඉපසුව ඔවුන් යුද්ධියත් කරනවා අදා දකුණු ඉන්දියාවට කේරළ තමිල්නාඩු ප්‍රාන්තවලට කර්ණාටක ඔය පළාත්වලට මහා පුදුම ඉන්ස්ටිටියුට් එකක් ඒක. තේරුවන් සරණයි ඉන්දික මහත්මයානේ අපිට සමාවෙන්න ඔබතුමාව මේ ආකාරයෙන් හදිසි ඇමතීමට උත්සාහයක් ගත්ත පිළිබඳව. මොකද ඉන්දික මහත්මයානේ අද අපි දැක්කා නැවතත් අර එරික්ස් හොල්ලයින් මං හිතන්නේ මේ අනාගත LTT එකට නායකත්වය දෙන්න උත්සාහ කිරීමක් අපි දැක්කා අද YouTube තුල උන් යම්කිසි සාකච්ඡාවක් කරලා තියෙනවා කොන්වෝ ෆියුචර් ඔෆ් ඊලාම් තැමිල්ලින් කරන්ට් ජියෝපොලිටිකල් ඩයිනමික් කියලා. මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම YouTube එකේ ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන් මේ තැමිල් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියලා අලුතෙන්ම ඇති කරගෙන තියෙන තැමිල් රිසර්ච් ඉන්ස්ටිටියුට් මහා පුදුම ඉන්ස්ටිටියුට් එකක් ඒක. මම හිතන්නේ ඒ පස් දෙනාගේ මූණවල් දැක්කම අපිට හිතෙනවා මානසික විකෘති රෝගීන්ද කියලා. මොකද හේතුව දැන් මේ ප්‍රශ්නය 2009 පස්වෙනි මාසේ 18ට යහපත් පිළිතුරක් ලැබුණා උන්ගේ වර්ගවාදයට ජාතිවාදයට දෙමළ ජාතිවාදයට. ඉතින් මේ අපේ රටේ මම හිතන්නේ මේ වෙනකොට රාජතන්ත්‍ර වලින් මේවට විරුද්ධව ක්‍රියා කරගෙන යනවා ඇති. නමුත් අපි පුරවැසියෝ වශයෙන් ඉන්දික මහත්මයන් යමක් කරන්න ඕනේ. මොකද අපේ මට්ටමේ මේවා කෙරුවේ නැත්නම් අපේ මාතෘභූමියේ ඒකීයත්වයට ස්වෛරීභාවයට තමයි මේ බලපාන්නේ. මම හිතන්නේ අපි මීට හේතින් ඔබතුමත් එක්ක සාකච්ඡා කරනකොට MCC ගිවිසුම ඔස්සේදීත් ඔබතුමා අපි සඳහන් කරා මේ සෝල්ලයිම්ගේ මේ නරි නාටකයේ පිළිබඳව ඔහුගේ මේ අලුත් දැක්ම පිළිබඳව එක පාටම සබහා ධර්මය ගැන කතා කරමින් මහා ශාස්ත්‍රීය වහන්සේ කෙනෙක් වගේ පෙනී සිටපු මේ සෝල්ලයිම් කියන කපටියා දැන් හැරිලා නැවත LTT එකේ මේ ඩොලර් කන්න. ඉතින් අපිට මෙවුන් ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ ඉන්දික මහත්මයානි කාගෙන්වත්. අපි දන්නවා මොහු හැරෙන්න ඉන්නේ කියලා. මොකද MCC එකේ නමේදී ඔබතුමාත් ඒක පැහැදිලිව ප්‍රකාශ කරා. ඉතින් ඉන්දික මහත්මයානි මට පොඩි කාලයක් දෙන්න මේ දෙමළ ජනතාවගේ මේ නිජ බිම පොඩ්ඩක් ගැන මට කතා කරන්න වෙනවා වෙනත් අතකින්. දැන් ඉන්දික මහත්මයානි මේක බලනකොට අපිට ඇත්තටම ඔවුන් ගැන කනගාටුයි. ඒ කනගාටු වෙන්න හේතුව තමයි මේ මහා ප්‍රධාන රටවල් ප්‍රමාණයක ලෝකේ පුරා ආගන්තුකයන් ලෙස ජීවත් වෙන එකම ජාතිය තමයි මේ දෙමළ ජාතිය. ඒ කියන්නේ ලෝ පුරා විශාල ජනගහනයක් තියෙද්දි Tamanට ගියා රටක් නැති එකම ජාතිය. ඉතින් මේ උන්ටම රටක් නැති වෙන එකේ කර්මය ඉන්දික මහත්මයාණනි අපිට සිංහලේ දාගන්න බෑ. ඉතින් මේ සාකච්ඡාව පටන් ගන්නකොටම එතන ඉන්න ඉන්දික මහත්මයාණනි අරුන් කුමාර් කියලා පුද්ගලෙක්. මම හිතන් ජියෝ පොලිටිකල් ඇනලයිස් ද ඇසෝසියේෂන් ද තැමිල් රිසර්ච් ඉන්ස්ටිටියුට් මොකද්ද එකක් එයා කරනවා. හැබැයි අපිට පේනවා එයාගේ බුද්ධියේ ස්වභාවය එයාට තියෙන්නේ වෛරය ක්‍රෝධය විතරයි. දැන් ඔහු කියනවා මේ හතරවෙනි සියවසට ඉස්සෙල්ලා දෙමළ ජනතාවක් තමයිලු මේ ලංකාව දේශයේ හිටියේ. හතරවෙනි සියවසේ තමයි ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයක් වන සිංහල පිරිස් ඇවිල්ලා මේ බිම ආක්‍රමණය කරගෙන ඉන්නේ කියන එක තමයි කියන්නේ. ඉතින් මේක දැඩි ප්‍රලාපයක්. අපිට ඉන්දියාවේ ශිෂ්ටාචාරයේ දෙසා කෙටියෙන් බැලුවත් ඉන්දික මහත්මයන්නි තමනුත් ඒ තමන්ගේ මුල් පදිංචි බීමේම ආගන්තුකයන් ලෙස තමයි දැන් ඔවුන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අප්‍රිකාවේ සිට ඔවුන්ව වහල්ලු වශයෙන් ගෙනත් දාලා ඒ පළාතේ හැදිච්ච ජාතින් අපි ඒ ගැන ගොඩක් විග්‍රහ කරලා තියෙන වෙනත් වීඩියෝන් වලින් අපිට කාලය ගන්න බෑ මේ ගොබෙල්ස් න්‍යාය ඇතුව මේ කරන ක්‍රියාවන්. මොකද එකම බොරුව මේ ලංකාවේ ඊළමක් පිළිබඳ LTTEෙන් දැක්වූ මතවාදයන් හුදු මවාපෑම් කිසිදු පිළිගතයකි සාක්ෂියක් සාධකයක් අද්දවෙදකන් ඔවුන් සතුව නැත. සාක්ෂියක් තිබෙනවා නම් ඔවුන් බය වෙන්න ඕනේ නැහැ ඉන්දික මහත්මයන්නි කවදාරි ඔප්පු කරන්න පුළුවන්. සාක්ෂි නැති හින්දා තමයි මේ කෙටියෙන් මේ ජාතිවාදී ආගම්වාදී ඔස්සේ හදන්නේ. ඉතින් මේ දෙමළ ජාතිය ලංකාව අතර තිබී ඇති එකම බැඳීම වශයෙන් අපි පිළිගන්නේ වරින් වර ඔවුන් විසින් කරපු ආක්‍රමණ තමයි. ඊට එහා අපි ඉතිහාසයක් මේකේ දැකලා නැහැ අපි ඔවුන්ගත් එක්ක සම්බන්ධතාවයක්. ඉතින් මේවට යම්කිසි පූර්ව අර්ථකථනයක් කරන්න ඉන්දික මහත්මයාණනි මේවා සාමාන්‍ය ජනතාවට සිතා ගන්නවත් බැරි සියුම් ආකාරයට සිදුවෙන්නේ. ඔබතුමාට සදහන් කරන්න පුළුවන් මේ සාකච්ඡාව ඔබතුමා අනිවාර්යෙන් බලන්න ඇති. ඔබතුමා සිංහල නායකයෙක් වශයෙන් රටට ඕදුරක් කරන ඔබතුමා මේවල ගැන නිරීක්ෂණය කරන ඔබතුමා මොකද හිතන්නේ මේ පච ෆියුචර් ඊලාම් තමිල් කරන්ට් ජියෝපොලිටිකල් ඩයිනමික් කියන මේ විෂයපතේ? ඒ කියන්නේ මේ තමිල් ඊලාම් මේ අනාගතය ගැන මේ විෂයපතේ ගැන. මේක
තරමක් අලුත් මාතෘකාවක් LTT එක සම්බන්ධයෙන් ගත්තාම ඒගොල්ලෝ මේක කලින් කිව්වේ නැහැ. එහෙම කියන්නේ නැතුව තමයි මේ අවුරුදු 30 කට යුද්ධ කරේ. නමුත් අපි දන්නවා ඒගොල්ලන්ගේ භූසිතියම ගත්තාත් ඒගොල්ලන්ගේ මෝදුකොටි බලකාය ගත්තාත් ඒගොල්ලන්ගේ සැපියුම් ජාලය ගත්තාත් ඒගොල්ලන්ගේ ජාත්‍යන්තර කටයුතු සහ ඒගොල්ලන් සම්බන්ධකම් පවත්වන රටවල් ඒ රටවල් වල න්‍යාය පත්‍ර ගත්තාත් අපි දන්නවා මේක භූදේශපාලනික කාරණාවක් කියලා අපි උග මීට කලින් සඳහන් කරා. බටහිරයන්ගේ අවශ්‍යතාවයක් අනුව මේ LTTE ප්‍රොක්සි හමුදාවක් විදිහට කටයුතු කරපු ආකාරය ගැන දැන් මේ සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් අද අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරන ලබුවා. මේකේ ප්‍රධාන චරිත අර ඔබතුමා සඳහන් කර පරිදි එරික් සෝලයින්, ඉන්ද්‍ර කුමාර වැනි චරිතත් එක්ක තමයි මේ මේ සාකච්ඡාව කියේ. මේකේ අර නැවත වරක් මේකේ මාතෘකාව තා භයානක විශේෂ අවධානයක් යොමු කර යුතු සාකච්ඡා බවට පත් කරලා තිබෙනවා. මේක අපේ ආරක්ෂක අංශ විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කරන්න. මොකද මේ මේ තියෙන වචන මේ සාකච්ඡාවේ මූලික අරමුණ මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන්. මොකද අපි මේක කල්තියා දැනගෙන අපි මේව සම්බන්ධයෙන් අවශ්‍ය තුරුතුරු සමාජගත කරන්න තියෙනවා. ඒක ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. සිලෝන් ඩයරි වෙබ් අඩවියට ආවම, YouTube නාලිකාවට ආවම, ඒ වගේම Facebook අඩවියට ආවම ඕන කෙනෙක්ට ඒක පාස්වර්ඩ් බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී මේගොල්ලන් අලුතෙන් මේ කතා කරන්නේ අර අපි කලින් කිව්වනේ මේකේ රජුගන්තු නැතිතුමා ඝාතනය, ඒ වගේම දැන් CC තිරුණා බල වරා ඉන්නීම සහ ඉන්දු පැසිෆික් උපාය මාර්ගයේ ඉන්දියාව චීන විරෝධයක් ගොඩනගලා ඇමරිකාව මේ කලා මේ මහද්වීප අන්තවර කරන්න කරන උත්සාහයන් ගැන අපි කලින් කතා කරමු ඉස්තරාත්මකව. දැන් මේ එන්නේ දැන් ඉන්දියාවට තර්ජනය කරලා ලංකාවට තර්ජනය කරලා එරික් සෝලයින්ම කරේ තියාගෙන මේ මේ නාටානිලා ටික මේ කලාවට ගේනලා බාණ්ඩ තමයි ඔය හදන්නේ. අද අද සාකච්ඡාවේ සමස්තය ගත්තාම මට කියන්න තියෙන ආරම්භයක් විතර ඔන්න ඔය 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 විස්තරේ. බොහොම සුදු ඉන්දික මහත්මයන්නේ ඔබතුමා ගැඹුරු කාරණා වගේ අපහට දැනුම් දුන්නා. මම හිතන්නේ ඒක සමාජයේ කවුරුත් විශ්ලේෂණය කරලා බලයි. මොකද මේ ගොනා හැරෙන්නේ මේ පොල් පැලේ කන්න කියලා අපි හිතා ගන්න ඕන. මොකද හේතුව මේක ඉතා විශේෂයෙන් මේ හැල්ලුවකට ලක් කරලා විහිළුවකට ලක් කරන්න බෑ. මේ අපි යන නව ගමනත් එක්ක අනුව ඉතින් අපිට යුධ අපරාධ වෙන පැත්තකින් යොමු කරන ගමන් channel පෝහේක හරහා ඒ ගුණ්ඩු වීඩියෝ වගේක් දාන ගමන් ඒ ඉතා භයානක ලෙස අපේ රටට අනතුරු ගෙනල්ලා මේ රටේ ජීවත් වෙන කාටත් පරිසරයක් නැති කරලා මේක හොරෙන් දැහැ ගැනීමක් තිබුණාදත් කියලා තියෙනවා. ඔබතුමා මේ කියපු කතාවනේ මතනේ ඒක සාර්ථකයි. අපි MCC ගිවිසුම ගැනත් ඒ අසාධාරණ ගිවිසුම ගැන විවිධ සටහන් කරා. මම හිතන්නේ අපි එතනදි එරික් සොලයිම හිම් කියන මේ නැව අපිට හඳුන්වා දෙන්න පුළුවන් මතයක් වශයෙන්. මොහුද දන්නේ නැහැ මේ තැමිල් ලීලහම්මි අනාගත ප්‍රෙසිඩන්ට්. මොකද එතන ඉන්නවා මේ මිනිස්ටර් කෙනෙක් අපේ ඉන්දික මහත්මයන්නේ රුද්‍ර කුමාර් කියලා. ඒ කියන්නේ ප්‍රයිම් මිනිස්ටර් නිකන් නෙවෙයි. මම හිතන්නේ ඌට විශාල බජට් එකක් එහෙම වෙනස් කරලා වෙන් කරලා ඇති ඩයස්පෝරාවෙන් එහෙම. මම හිතන්නේ ඩොලර් වෙන්න ඇති අපේ. ඒ ඔහු ගැන තවත් කනගාටුවක් වෙනවා. ඔහුගේ දුවක් හරි යම්කිසි තරුණියක් තමයි මේ වීඩියෝ කන්වර්සේෂන් එකට, ඒ කියන්නේ වීඩියෝ දර්ශනය, ඒ කියන්නේ වීඩියෝ එකට ඇතුල් වෙන්න මේ දේ කරන්න යොමු වෙන්නේ. මම හිතන්නේ මම දැක්කේ තරුණයක් වශයෙන් තප්පර ගන්න අපේ ඉන්නේ. මේකට ළමයෙක් සහභාගී කරනවා නම් මේක ඉදිරියේදී අර ළමා සොල්දාදුව, ඔබට තුමාට මතක ඇති ඉන්දික මහත්මයනි, ළමා සොල්දාදුව හැමතැනම පාවිච්චි කරා නේද ඒ දවස්වල. ඒ වගේ ඉතින් මට දර්ශනයක් දැක්කා. මට හිත කනගාටු වුණා මේ ළමයිවත් මේකට දාගෙනද මේ මේ ටීනේජර්ලත්, ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අවුරුදු 16 17 ළමෙක් වගේ පේන්නේ හදිසි යනවා එතුමිය. අපි දන්නවනේ මේ මේ මේගොල්ලෝ දැන් LTTE යුද්ධ පරාජය වුණා. ප්‍රධාන නායකයෝ යුද්ධ පරාජය කරන ලබුවා. නමුත් මේ කොටස බේරිලා ඉන්නවා තාම යහතින් බටහිර රටවල් වල උමනාපකම් ක්‍රියාත්මක කරන්න මේ කලාපේ. ඉතින් දැන් මේ සාකච්ඡාව කියන්නේ නැබත සංවිධානයේ වීමට අවශ්‍ය මූලික අධිකාරම තමයි මේ සාකච්ඡාව හරහා මම බලාපොරොත්තු වෙන්නේ. මේකේ අභිලාෂය නැවත වරක් ලංකාව තුළ ඊළඟ ඇති කරන්නේ කොහොමද? ඒකට ඒක කරන ආකාරය, ඒක කරන උපාය මාර්ග පිළිබඳ තමයි මේ මේ සාකච්ඡාවේදී කතා කරේ. සාකච්ඡාව අධ්‍යයන කීපයකින් පැවැත්වෙන අධ්‍යයන ඒකේ ඒ අයි සාකච්ඡාව අතරතුර සම්බන්ධ වෙන අයියදාදෙක් කියන පුද්ගලයා මම සඳහන් කරන්නේ මම තමිල්නාඩුවේ දේශපාලන විශ්ලේෂකයෙක් විදියට. එතකොට මම කියනවා මම ලංකාවේ හැම සිද්ධියක් ගැනම ඇහැගෙන හැම දෙයක් ගැනම නිරීක්ෂණය කරමින් ඉන්නේ කියලා. දැන් මම ත්‍යාම ඉඳලා ඔටි සංවිධානය වෙනුවෙන් බලනවා කියන එක නේ ඔය පැහැදිලිව කියන්නේ. ඉතින් ඒක නිසා
නැවතවරක් අපි මතක් කරන්න ඕනේ මේ රටේ ආරක්ෂක අංශවලට මේ සාකච්ඡාව පැවැත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වෙන්න ඕනේ. ඒ වගේ මේ පුද්ගලයෝ රටේ නිකරන මේ තර්ජනය මේ නිකර නගර නැවතවරක් ආයිති කරන බිතුම්වාදයේ ත්‍රස්තවාදයේ රාජ්‍ය අස්ථාවර කිරීම ඒක සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේ තමයි මොන් ලංකාවට කවදරි ආවොත් මොන් අත්තනකොට එහෙම නැත්නම් ජාති අතරම මොන් අත්තනකොට ගන්න ක්‍රමවේදයක් ප්ලෑන් කරලා අපි එක්ක අපේ සමාජවලදී කතා කරලා තියෙනවා. මේවා අඩුගානේ එවුම් ඉන්න රටවල ඉවත් මේ ත්‍රස්තවාදීන් අත්තරමට කටයුතු කරන්න බෝ GGTE කියලා කිව්වට මොන් අත්තර මේ GGTE ත්‍රස්තවාදීන්නේ ඒකේ වර්තමානයේ ඇමරිකාවේ ඉන්න නායක තමයි රුද්‍ර කුමාර. එතකොට තවත් තැන්වල තව නායක ඉන්නව නැදියවන්. එතකොට අපි දන්නවනේ ඔය බාඩ්වෙල් වගේ අය ඒ තැන්වල ඉඳන් අර ඇන්ග්ලෝ සැක්සන් න්‍යායපත්‍රයේ මේ කලාපේ ක්‍රියාත්මක කරන්න තමයි මේගොල්ලන්ගේ යොදවගන්නේ. නමුත් මේගොල්ලන්ගේ කවුතරයකට මේගොල්ලන්ගේ අනුගාමිකයන් බොහෝතරද මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් යුද්ධයකට ශ්‍රී ලංකා හමුදාවත් එක්ක ගැටලුනේ. නමුත් දැන් යුද්ධය අවසන් වෙලා ඉවරයි. දැන් යුද්ධය අවසන් වෙලා තව අවුරුදු ගානක් දශකයකට එහා ගිහිල්ලා තියෙනවා. දැන් මේ රටේ දෙමළ ජන වර්ගය සිංහල ජාතිය සමිකෙන් දෙසට කටයුතු කරන්න අවශ්‍ය වෙලාවක තමයි මේ ජාතිවාදී ගින්න නැවත අවුලන්නේ. මේකට මූලිකත්වය ගන්න මම කියන්නේ එදා වගේම එරික් සෝලයන්ට. මොකද ඔවුන්ට තියෙනවා මේ කලාපේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් අපි කියනවා මේ ඉන්ට්‍රස්ට් එකක් කියලා කලාපේ සම්බන්ධයෙන් ඒක තියෙන කලාපේ ඉන්දියන් සාගරයේ තියෙන තෙල් සම්පත් ගෑස් සම්පත් සම්බන්ධයෙන් ඒ වගේම මේ සී ලේන්ස් ඔෆ් කොමියුනිකේෂන් කියලා කියන SL OC කියලා නා වෙනද ජාත්‍යන්තර වෙනද නාවක වෙනද මාර්ගයේ මේකත්පත් කරගන්න මොකක්ද අභිලාෂන් තියෙනවා. ඉතින් මේ ඔක්කොම නැවත වරක් මේ LTT එක හරහා එකක් කලාපි අස්ථාවර කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ සාකච්ඡාවේ මේගොල්ලන් මේ කරපිටින් තර්ජනය තින්නේ ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි මේක ඉන්දියාවට තර්ජනයක් අපි හැමිටම් පෙන්නලා දීලා තියෙනවා. ඒක රජීව් ගාන්ධි මැතිතුමා ඝාතනය කරේ එරික් සෝලන් කියන විදිහට මේ ප්‍රබලකරන තුමනාව නෙමෙයි. නමුත් ඒක ඊට පස්සේ ඇමරිකාවේ ඉන්නවා මේ ඒක ඇතැම් මධ්‍ය දෙමළ සන මේ බුද්ධිමත පවා ඒක පිළිගත්තා. මේ සාකච්ඡා අපි දැක්ක ඔවුන්ගේ ප්‍රකාශ ඔවුන් යූටියුබ් එකේ සටහන් කරන ආකාරය මේකේ තියෙන තර්ජනය මම හිතන්නේ ඉන්දික මහත්මයා හරි. මොකද අපි ඒ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරනවා ඊට පස්සේ අපි බැලුවම් පස්සේ මොහුන් මේ සමහර කොමෙන්ට් ඩිලීට් කරමින් පවතිනවා. මම හිතන්නේ ඒක ලැජ්ජාවට කාරණයක්. ඒ වගේම ඉන්දික මහත්මයාණනි මේ තමන්ගේ නිජබිම කියන්නේ අප්‍රිකාවේ සිට හේ ගෙනාපු වහල්ුන් වශයෙන් ගෙනාපු අප්‍රිකන් වැසියන් තමයි මේ දෙමළ බවට පත් වෙලා තියෙන අතීතයේ බලන්න ගියම් පැහැදිලිව. ඉතින් ඒ ගැන අපිට විවෘත සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාවක්. නමුත් මේ Future of Elam Tamil කියන මේ විෂයපත් ඉතා භයානකයි. මොකද තැමිල් ඒ ප්‍රශ්නේ අපි නැවතත් මතක් කරනවා 2009 පස්වෙනි මාසේ 18 ප්‍රශ්නෙට පිළිතුර දුන්නා. ඒ ඔවුන් මේ නෛතිකව ක්‍රියා නොකිරීම වෙනත් රටක් ඇල්ලීමට ගියේ පාඩුව අඩුව ඒ කට්ටිය වින්දා. එකෙන් අසරණ දෙමළ තමයි රාසියක් නැති වුණා. ඒ වගේම සිංහල ළමයි රාසියක් නැති වුණා. ඉතින් මේ ප්‍රශ්නේ නොඑක් ආකාරයෙන් මතු කරන්න ඕනේ නැහැ. මම හිතන්නේ මේ නිජබිම දැනට සාමාන්‍යයෙන් සොයාගෙන යනවා නම් ඒකට සුදුසුම තැන තමයි ඉන්දියාව. ඒ ඉන්දියාවේ තැමිල්නාඩු ප්‍රදේශයේ තමන්ගේ නිදබිම හොයා ගන්න ඕන. නැත්නම් උතුරු ඉන්දියාවේ තියෙනවා නම් තමන් ඒක හොයා ගන්න ඕන. මොකද ඉන්දියානු ශිෂ්ටාචාරයත් එක්ක අපිට වැඩි දෙමළ ජනතාව සම්බන්ධයි. ඔවුන් අවුරුදු දහස් ගණනක් එහි ඉන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ නිජබිමේ ඔවුන්ගේ රටක් නිර්මාණය කරන්න සොයන්නේ නැතුව වෙනත් රටක ඒ කියන්නේ සිංහල දේශයක රටක් නිර්මාණය කිරීමට බොරු ඉතිහාසයක් හැදීම තමයි මොවුන්ට තියෙන ලොකුම පාඩුව. එකතු වෙච්ච හේතුව ත්‍රිකුමාරන් ඇමරිකානුවයි අභිලාෂන් නියෝජනය කරමින් මේ සාකච්ඡාට සම්බන්ධ වීම මේ අන්තර් සම්බන්ධය මේ ජාලගත වීම මේ අන්තයෙන් සිද්ධ වෙච්ච ජාලගත වීම ඉතාම භයානක එකක්. දැන් මේකේ මාතෘකාව ඔබතුම ඉස්සර සඳහන් කළ ආකාරයට ෆියුචර් ඔෆ් ඊලාම් කැමල්ස් ඉන් කරන්ට් ජියෝපොලිටිකල් ඩයිනමික්ස් කියලා ඉතරේ මේගොල්ලන් දැන් ඉතා තිබ්බ තත්ත්වය වඩා ඉදිරියට යන්න තමයි මේකේ සාකච්ඡා කරේ. මම කියනවා මේ 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 කලාපයේ භූදේශපාලනික කලාපයේ අනෙකුත් රටවල සහ ඒ සංවිධාන සමග මොවුන් සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ මේ රටේ ඊළඟ දිනා ගන්න කියලා.
දැන් එතකොට මේගොල්ලන්ට අපි දැනුම් දීප්තිය තමයි ඔබලා ත්‍රස්ත සංවිධානයක් ඔබලා තානාපති සේවයක් නේ කොම කොයි වතරට ගන්න වෙනත් රටවල් එක්ක ගිහිල්ලා සාකච්ඡා පවත්වන්නේ එහෙම බලසලයක් නැහැනේ මේගොල්ලන්ට මේගොල්ලෝ අනික මේ කලාපීය ආර්ථික හෝ වෙනත් සංවිධානවල සමාජිකත්වයක් ගන්න මේගොල්ලන්ට තියෙන තත්ත්වය මොකක්ද කියලා ත්‍රස්තවාදීත් අයනට රටවල් විශාල ප්‍රමාණයක මේගොල්ලන්ව තානාපති සංවිධානයක් විතර ලයිස්තුගත කරලා තියෙන්නේ නමුත් වැඩි තියෙන්නේ දැන් අපි මේක කලාපීය තර්ජනයක් විතර සලකලා මේකට ඊට වඩා අවශ්‍ය විදිහට මේ ලෙඩට බෙහෙත හොයන්න වෙලා තියෙලිම කිව්වා මේගොල්ලන්ට මෙහෙම හැසිරෙන්න බෑ මම අර කලින් ධාර්ණ්‍යයත් ගත්තේ ජම්මු කාශ්මීර වල සිද්ධිය ජම්මු කාශ්මීර වල එහෙම හැසිරෙනකොට ඒක විද්‍යාන මධ්‍යම රාජ්‍යයට සහ ජාතික ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා තමයි මේ ජම්මු කාශ්මීර ප්‍රදේශ පවර ගත්තේ ඉතින් දැන් මේ තීන ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් ඊලා සයිරෙන් පිට තියෙන මේ ඊලා රාජ්‍යයක් කියලා මේ මනෝමූලික රාජ්‍යයක් හදාගෙන මේ ජාලගත වීම අපිට නැවත වරක් තර්ජනයක් කියලා අපිට විතරක් නෙවෙයි මේ පාර මේ තර්ජන එල්ල කරන්නේ කලාපේට ඉන්දියාව ඇතුළු ඒක නිසා මේක මර්ධනය කරන්න මේක අඩපණ කරන්න ඕනේ ව්‍යාපාරයක් මේ මතු වෙලා තියෙන්නේ මම හිතන්නේ ඒක ඉතා සත්‍යයක් පැහැදිලි සත්‍යයක් මම හිතන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපේ මේ ගැන සම්බන්ධයෙන් ක්‍රියා කරන පිරිස් විශේෂයෙන් මේ ගැන අවධානයක් යොමු කරයි කියලා ඒ වගේම අපේ ජනාධිපතිවරුන් ඇමතිවරුන් මේ ගැන සුළුෙන් නොතකයි කියලා හිතනවා ඉන්දික මහත්මයනි මොකද හේතුව මේ ඉතා භයානක තත්ත්වයක් කියලා තමයි උගතුන් බුද්ධිමතුන් වශයෙන් අපිට තේරෙන්න පටන් ගත්තේ Taman මෞභියමීය සොයේයුතු කලාපයක නොසෙයි මේ සිංහල දේශයේ සෙවීමට ගොස් තමයි මේ ජනතාව මෙච්චර පීඩනයකට අසරණයකට පාත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ එරික් සෝලහිම්ලාගේ සුදු ජාතීන් මොහුන්ව වහල් වශයෙන් අප්‍රිකාවට ගෙනල්ලා දාලා මේ කරපු අපරාධවලට විරුද්ධව ක්‍රියා කරන්න ඕන ඉස්සල්ලාම. මේ මවුන්ට මේ වෙච්ච ප්‍රශ්න වලට මොකද අපිත් එක්ක කිසිම හැලහැප්පීමක් නැහැ අපේ දෙමළ. තව කාර්යයක් තියෙනවා මේ සාකච්ඡාවේදී මොහු එරික් සෝලහිම්ගේ බැටපත් ඉල්ලනවා. දෙමළ ජනතාවගේ මානවයිති වාසික ආරක්ෂා කළ දෙන්නේ. वर्गवादी गोत्रिक अड़पाड़वा हेतु ओमे हिंदू पक्षपाती शुद्ध उंट पसंगे नायक उंट ए पक्षपाती सह दयाव कर्ण मीन ये कोट सर नो इला मे अपेर अटे तेरे नबुतुमा के සත්‍ය ඇයිද ඉන්දික මහත්මයනි දැන් මේ සාකච්ඡාවේදී ඔබතුමා විද්වතෙක් වශයෙන් තවත් කරුණු තියෙනවා නම් සඳහන් කරන්න ඔව් ක්‍රිෂ්ණ කියන පුද්ගලයා කතා කරේ මේ ඔව් මතු කරා කීප විටකදී මේ කලාවේ ඔහුගේ කියන්නේ ඓතිහාසික තත්ත්වයන් තියෙනවා කියලා උන්ට මේ ඓතිහාසිකම් කියන්නේ ඊළඟ රාජ්‍ය මේ තිබ්බ කියලා කියන්නේ ඔහුගේ මුල් මානවයාගේ ඇට සැකිලිව හමු වෙලා තියෙනලු ඒ වගේ විස්තර මේ හදාගත්ත විස්තර වගේක් ඔක් කියාගෙන ගියා බොහොම සත්‍ය කරුණු කියලා වගේ. ඒකෙන් ඔව් නොම ගවන්නේ අයිස්ක දෙමළ ජනතාව. ඉතින් මෙන්න මේවා බොහොම සංවිධානාත්මක කරන දේවල් නැවත සංවිධානය බිමින් තියෙනවා. ඒකට මේගොල්ලෝ නායකත්වය දෙමින් තියෙනවා. මෙය උත්තු බලමින් ඉන්නවා කියන තැන්වල ඉතලා මෙය පරිශන කරමින් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කරමින් ඉන්නවා. ඉතින් මේක जाति विनाश वे ඔවුන් මේ ගොඩනගලා තියෙන මේ දේවල් විනාශ වෙන මේ පුරසාරන් දෙඩවීම නවත්තන්න ඕනේ ඉන්දික මහත්මයා මොකද
තමන්ගේ මව්බිම තුලම අයිතියක් වෙනුවෙන් අඩුම තරමින් මුළු ඉන්දියාවටවත් තර්ජනයක් වෙන ආකාරයෙන් කතා කිරීමට කොන්දක් තියෙන්න ඕන මොකද ඔවුන් වැඩියෙන් සිටින්නේ එහෙ දැන් මෙහෙ තියෙන ප්‍රමාණයත් එක්ක අපි මැන බලපුවාම ලක්ෂ 600කට පමණ කිට්ටු වෙන්න තියෙනවා නම් ඔවුන් චිරාත් කාලයක් හිටියද නැද්ද කියන එක අපිට කියන්න පුළුවන් එතනින් ජනසංඛ්‍යාවෙන් ඉතින් මේ මුළු ඉන්දියාවම පිළිබඳව නොව තමන්ගේ තමිල්නාඩුව ඔස්සේවත් තමන්ගේ රටක් නිර්මාණය කරගන්න උත්සාහ කරන්න එපා ඉන්දික මාත්මයන්නේ මේට ඉස්සෙල්ලා අඩුම ගානේ දැන් විශේෂ තව කාරණයක් තියෙන්නේ දැන් ඔවුන් හදන්නේ දැන් අපි දන්නවා වර්තමාන උද්ගත වෙලා තියෙන තත්ත්වය අපි ඒක බොහොම ගැඹුරින් සාකච්ඡා කරලා තිනවා විශ්වවිද්‍යාලත් දැන් පටිගට උනේ නැවතර කාසිය වාක්‍රමණ කන්න මේකෙදී ඔවුන් පැහැදිලිව කියන ඔවුන්ගේ න්‍යායාචාරයේ සැලසුම හදව පුද්ගලයා කියනවා මේ ඉන්ටර්නැෂනල් ස්ට්‍රැටජික හදව පුද්ගලයා කියනවා මේ අපි බලන්නේ රාජාංග තියෙනවද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තියෙනවද කොමියුනිස්ට් තියෙනවද කියලා නෙමෙයි ඇමරිකාවට මනාත්ම හිතවත් ආණ්ඩුව මොකද්ද කියලා බලන්නේ කියලා දැන් මේගොල්ලන් මේ ඉන්ටිටි එක ඉතිරි කොටස් ටික නැවත සම්බන්ධ කරගන්නේ මේ කලාපයට පිළිසෙන්න තියෙන ස්ටවර් කරන්න අවශ්‍ය මෙවලමක් විදියටයි කලාපය ස්ටවර් කළා නැවත මේ කලාපෙට වින් ගන්න මේ කලාපය සංවර්ධනය නවත්තලා දාල කරලා ඔවුන් මේ බලවත් විදියට මේක තවදුරටත් ආක්‍රමණය කිරීමේ හැකියාව පවත්ව ගන්න තමයි ඔවුන් මේක කරන්නේ ඉතින් මේ උපාය මාර්ග තීරුම් ගන්න प्रदेश आर्थिक कलाप्य आर्थिक වර්ගවාදී යුද්ධයකට යොමු කරන සංවිධානයක් ගැන තමයි අපි මේ අද කතා කරන්නේ